අදත් වේවා කියලා පිළිගන අදත් මගේ අලු හැමෝම අපි කතා කරන්න යන්නේ ඔපෝ සමාගමේ අලුතින් ආපු ඔපෝ A9 2020 කියන ඩිවයිස් එක ගැන. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ මේකේ ක්වික් රිවිව ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම අපි බලමු මේ ඩිවයිස් එක අන්බොක්ස් කරාම අපිට දැක ගන්න තියෙන්නේ මොනවද කියලා. මේ ඩිවයිස් එක අන්බොක්ස් කරාම අපිට දැක ගන්න පුළුවන් සිලිකන් බෑක් කවරයක්, ඩිපොලක් පවර් ඇඩැප්ටරයක්, USB Type-C කේබල් එකක් වගේම සාමාන්‍ය හෙඩ්සෙට් එකක්ද අපිට දැක ගන්න පුළුවන්. පළවෙනියට ෆෝන් එකේ බෑක් එක දකුණම Oppo වලට ආවෙනික ග්ලාස් බෑක් එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම දෙපැත්තෙන් කේබල් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ අතට හොඳ grip එකක් ගන්න විදිහ තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ බෑක් එකේදී අපිට දැක ගන්න පුළුවන් කැමරා හතරක් සමග LED flash light එකක් තිබෙනවා. ඊට පහනේ fingerprint sensor එකක්ද තිබෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ බෑක් එකේ පහලින් Oppo logo සමග design pro A series කියලා සඳහන් කරලා තිබෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ device එක පහලින් 3.5 mm headset එකක්ද, microphone එකක්ද, USB type C point එකක්ද, ඒ වගේම single speaker එකක්ද දැක ගන්න පුළුවන්. ඒ වගේම උඩ පැත්තෙන් කිසිම දෙයක් නැහැ. phone එකේ වම් පැත්තෙන් අපිට දැක ගන්න පුළුවන් sound අඩු වැඩි කරන button දෙකද, ඒ වගේම sim tray එකද දැක ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් අපිට දැක ගන්න පුළුවන් power button එක. මේ power button එකේ විශේෂ දෙයක් අපිට දැක ගන්න පුළුවන් power button එකේ මැද කොළපාට තීරුවක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ device එකේ දෙපැත්තෙම අපිට දැක ගන්න පුළුවන් sound speaker දෙකක්. හරි, දැන් අපි කතා කරමු මේ device එකේ display එක, RAM එක, processor එක, battery එක, Android එක, camera එක ගැන. මේකේ display එකේ ගත්තොත් අඟල් 6.5ක IPS LCD panel එකක තියෙනවා. device එකේ අපිට දැක ගන්න පුළුවන් 8GB RAM එකක් වගේම 128GB storage එකක්. ඒ වගේම 665 Snapdragon Octa-core processor එකක්ද දැක ගන්න පුළුවන්. මේ device එකේ අපිට දැක ගන්න පුළුවන් game space කියලා. Oppo ලාගේම game boost 2.0 කියන option එකේ. ඒ නිසා අපිට හැකිය හොඳ graphic තියෙන games play කරලා හොඳ අත්දැකීමක් ගන්න. ඒ වගේම මේ device එකේ අපිට දැක ගන්න පුළුවන් 5000 mAh battery එකක්. ඒ නිසා අපිට පුළුවන් මේ device එකේ ගොඩක් වෙලා use කරන්න. ඒ වගේම මේ device එකේ PS charging එකක් අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් තවත් device එකක් charge කරගන්න. මේ device එකේ Android එක ගත්තොත් දැක ගන්න පුළුවන් 950 වගේම මේ device එකේදී ගොඩක් අඳුරු වෙලාදී එළිය වැඩි අවස්ථාවලදී brightness automatically අඩු වැඩි වී නිර්මාණය වෙනවා. මෙගාපික්සල් 16 selfie කැමරාවක්ද අපිට මේ device එකේදී දැක ගන්න පුළුවන්. ෆොටෝ ගහලා නැවත එය edit කරන්න අවශ්‍ය නැත. ඒට හේතුව තමයි ෆොටෝ ගහද්දිම අපිට පුළුවන් real time effect මාරු කරගන්න. අවසාන වශයෙන් මේ device එකේ back එකේ තිබෙන කැමරා හතර ගැන තමයි කතා කරන්න යන්නේ. මෙගාපික්සල් 8ක ultra wide lens එකක්ද, මෙගාපික්සල් 47ක wide කැමරාවක්ද, මෙගාපික්සල් 2ක mono lens එකක්ද, තවද මෙගාපික්සල් 2ක portrait lens එකක්ද දැකගත හැකිය. මේ device එකට electronic image disturber තිබෙන නිසා වීඩියෝ කරද්දී සැලවෙන ගතිය අඩු කරගන්න පුළුවන්. මේ device එක ගැන හැමදේම මම කතා කරන්න ඇති කියලා මම හිතනවා. මේ device එක ගැන ඔයාලට හිතන දේවල් පහලින් comment කරන්න, තවත් අයට දැනගන්න. තවත් Dear Studio channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අද කතා කරේ Oppo A9 2020 කියන device එක ගැන. මේ device එක ගැන ඔයාලට හිතන දේවල් පහලින් comment කරන්න. ඒ වගේම මේක share කරන්න තවත් අයට දැනගන්න. Dear Studio team, in a tattoo degree, I'll be humming.